महामेतिवरणे आपटावासी अमति प्रसन्न कियाई ओणेम राज्य सेवकेकु सेवेट गेन्वागत हेकी रजे सियलु आयतन प्रधानी वेत दन्वाई मेम सागदे उसस पेल एरमिन लकुनु जावादूपत आसन्ने हेलिकॉप्टर अनुतरगिन हमुदा सामाजिकयन हतर दिनेकु मरुट अमेरिकावे सहल्लु गुवन यानयक कडावटीमेन एकम पौले पस दिनेकु जीवितक्षयट අදකඳවෝ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති හමුව අතරමඟ නතර කිරීමට සිදු වුණා. ඒ පැමිණ සිට පිරිස අතර වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් ජාතික සේවක සංගමය ඇතුළු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ වෘත්තීය සමිති රැසක් මේට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අගල විරාජකාරී වසම් මෙම හමුව කැඳවා තිබුව අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද එයට එක්ව සිටියා. කෙසේ නමුත් සමාජිකයන්ගේ විරෝධතාවය සහ ඒ සමග ඇති වූ නොසන්සුන්තාවය මත එය අතරමඟ නතර කිරීමට සිදු වුණා. එමෙන්ම දැනට පුරප්පාඩුව පවතින එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා රවි කරුණානායක හෝ අකිල විරාජකාරී වසම් මැන දෙදෙනාගෙන් අයකුපත් කිරීමට එම පක්ෂය තුළ සාකච්ඡාවක් ඇති වී තිබෙනවා. එමෙන්ම මහලේකම් ධුරය සඳහා සාගල රත්නායක මහතා පත් කිරීමේ සූදානමක් ඇතයිද වාර්තා වෙනවා. මෙම තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂය තුළ නව අර්බුදයක් දලුලමින් තිබෙන බවටයි වාර්තා වෙන්නේ. महामेतिवरण पवत्वीमे दिने संबंधे मे सती तीर्ण गण्णा भव मेतिवरण कोमिसमे सभापति महिंद देशप्रिय महता प्रकाशकर सिरिनवा मेतिवरण संदह इद्रिपत्न अपेक्षके मनापांक संबंधे हेट दिने गेसड निवेदन मगिन प्रकाशेट पत्कर लबण भवाय सभापति वर वेडिदुरटत किया सिटिये मेतिवरण संबंधे सौख्य मात्यांश विहसी निकुत करयति सौख्य मार्गोपदेश नीतिगत कर्णलिसट हि अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जासिंघगिन इल्ला सिटिन बवद मेहिदी मेतिवरण कमिसमे सभापतिवरया किया सिटिया मेवर मेतिवरणयट रुपियल कोटि 700ක් पमण व्यय वणु एतै पेर एस्तमेंतु कर तिबुणत् वर्तमाने पवतिन कोविड 19 वसंगते हेतुवेन ए कोटि 900ක් दक्वा इहल यन एतु बवट अपेक्षा करन बवट मेतिवरण कमिसमे सभापतिवरया किया सिटिया ජනතාවගේ ඉවසීමේ සීමාව පරීක්ෂා නොකරන්නයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා මාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මැතිවරණ කොමිසමේ සමාජික රත්නජීවන් හූල් මහතාගෙන් ඉල්ලා සිටිනවා. ඔහු අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගනු ලබන කඩිනම් ක්‍රියාමාර්ග දෙස ජනතාව අවධානයෙන් සිටින බවයි. හූල් වැනි කොටි රූකඩවලට තවදුරටත් මෙලෙස කටයුතු කිරීමට ඉඩ දිය නොහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. ගම දනුවත් කරමු අපි අලි නෙගටිව් වැඩසටහනේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. උඩුගම්පල රජී රණතුංග ශ්‍රවණාගාරයේදී රැස්වීම පැවැත්විණි. කාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක් වෙනුවට අද සිට අවශ්‍ය සියලුම කාර්ය මණ්ඩලයේ කැඳවීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය සියලුම ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. යම් ආයතන ප්‍රධානීකුට සියලුම කාර්ය මණ්ඩලයේ කැඳවීමේ අවශ්‍යතාවයක් පවතින්නේ නම් ඒ සඳහා කිසිදු බාධාවක් නැතයිද ලේකම්වරයා කියා සිටියේය. රාජ්‍ය සේවකයන් වැඩි පිරිසක් පසුගිය මාස 3ක පමණ කාලයක් නිවෙස්වලට වී සිටි බවත් තවදුරටත් එසේ කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවත් ලේකම්වරයා සඳහන් කළේය. අද සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය තත්ත්වයට පත්වන හේන් රාජ්‍ය සේවකයන්ගේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවන බවත් ලේකම්වරයා පැවසීය. පාසල් වල උසස් පෙළ පන්ති මෙම මාස අවසන් සතියේ ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් වෙයි. පාසල් වලට අවශ්‍ය උෂ්ණත්ව මාන 16 දහසක් ගෙන්වා ගැනීම සඳහා අමාත්‍යංශය මේ වන විට ටෙන්ඩර් කැඳවා ඇති අතර ටෙන්ඩරේ බාරගෙන පළමු සතියේදී උෂ්ණත්ව මාන 8000ක්ද දෙවැනි සතියේදී ඉදිරි ප්‍රමාණය ලබා දිය යුතු බවට වන කොන්දේසි මත මෙම ටෙන්ඩරේ කැඳවූ බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මාස අවසානයේට පෙර උෂ්ණත්වමාන පාසල් වලට ලබා දීමට හැකි වෙනු ඇතැයි මේ සම්බන්ධයෙන් අපකල විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යංශ ලේකම් NHM චිත්‍රානන්ද පැවසීය. සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් පිළිබඳව ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය අතර අද සාකච්ඡාවක්ද පැවැත්විණි.
පාසල් ආරම්භ කිරීමට පෙර පොදු ප්‍රවාහන සේවා අනිවාර්යෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත්විය යුතු යන්න අධ්‍යාපන අමාත්‍යාංශය අදහස වී තිබේ. ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡාවෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය සමගද සාකච්ඡා කරන බව ලේකම්වරයා කීවේය. කොවිඩ් වෛරස ව්‍යාප්තිය වීම වළක්වා ගැනීම වෙනුවෙන් වෛරසෙන් ආරක්ෂා කිරීම සඳහා පාසල් අනුගමනය කරන ක්‍රියාමාර්ග මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිත ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් හමුදා සමාජිකෙන් සිව් දෙනෙකු මිය ගොස් තිබේ. පුහුණුවීමක් අතරතුර මෙම අනතුර සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදී තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එකම පවුලේ සමාජිකයන් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පෞද්ගලික ගුවන් යානකින් ඉන්දියානා ප්‍රාන්තයේ අවමංගල උත්සවයකට සහභාගී වීම සඳහා යමින් සිටියේදී මෙම අනතුර සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය ගොස් ඇත්තේ යානයේ ගුවන් නියමුව ඔහුගේ බිරිඳ සහ ළමුන් 3 දෙනායි. අනතුර ලක්වූ යානය ඔවුන් සතු ගුවන් යානයක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂකාංශ වැඩිදුර විමර්ශන සිදු කරයි. අදට නියමිත www.helanews.lk වේ බඩවියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනය මින්නිමාවට පත්වෙනවා. හෙට රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශනයෙන් හමු වෙනතුරු ඔබට සුවදායී රාත්‍රියක්. ආයුබෝවන්.